නූල පුරලක් නේ මාර වැඩි කොහොමද මේක අපි හදාගන්නේ මෙකැනික් කෙනෙක් කඳ ගහගන්න නැතුව මෙකැනික් කෙනෙක් ගෙන්න ගත්තොත් කීයක් හරි වියදම් වෙනවා කොහොමද මේක අපි හදාගන්නේ හරි සුබ දවසක් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ මෙන්න මේ වගේ නූල පුරලක් ආවොත් කොහොමද අපි ගෙදරදිම ඒක ටෙන්ෂන් ඇජස් කරලා හරියට hari pemain itu ada agan nih kira, itu mage channel ini subscribe kalian netang subscribe karena like karena, prasna tiro nang komen karena istirahat eva game mah monoade machine orang ganada mon machine orang monoade dewal ganada video karena noni kira komen karena, ada api balamu kohmade, ini eva game burul burulak, kedra di machine ini ada agan nih kira, hari ඔයාලට පේනවා මේ තියෙන්නේ සිංගල් නීල් මැෂින් එකේ ටෙන්ෂන් පෝස්ට් එක ප්‍රධාන බුල් බුල් කරන්න තද කරන්න තියෙන ප්‍රධාන ටෙන්ෂන් පෝස්ට් එක තමයි මේ තියෙන්නේ මේකේ මම ඇඳලා තිනවා පොඩි රතු මාක් එකක් ඇඳලා තිනවා ඔයාලට මේක මම ඇඩ්ජස්ට් කරන හැටි පේන්න මේක ඔයාලත් ඒ දිල් බලලා හරියට ඇඩ්ජස්ට් කරගන්න දැන් අපි දැක්ක ඉස්සෙල්ලා මැෂින් එකේ නූල් ගොඩක් යටපැත්තේ බුරුල් මම මේ කළු පාටයි සුදු පාටයි නූල් දාලා තිනවා ඔයාලට ටික පැහැදිලිව පෙන්වන්න ඕනේ නේද අපි කොහොමද මේක හදාගන්නේ? දැන් අපිට යටපැත්තේ ඉන්නේ නූල බුරුල්ලා තිබුණේ. මොකද යටපැත්තේ බුරුල්ලා තිනුට අපි කොයි පැත්තට තද කරන්න ඕනේ? මොපින් එකද? උඩ ටෙන්ෂන් පෝස්ට් එකද? යටපැත්තේ බුරුල්ලා තියෙනවා නූල අනිවාර්යෙන් අපි තද කරන්න ඕනේ උඩ ටෙන්ෂන් පෝස්ට් එකේ. උඩ ටෙන්ෂන් පෝස්ට් එකෙන් තද වෙන තරම තමයි යටපැත්තේ නූල තද වෙන්නේ. යටපැත්තේ බොබින් එකකින් තද කරන්න ඕනේ උඩ අපි මහාන පැත්තේ මැෂින් එකේ උඩ පැත්තට නූල බුරුල්ලා තියෙනවා නම් එහෙනම් අනිවාර්යෙන් වෙලා තියෙන්නේ බොබින් එකේ නූල බුරුල්. නමුත් අපිට බොබින් එකේ නූල සාමාන්‍ය ප්‍රමාණයට තද කරගෙන ඒත් බුරුල් නම් අපි එතකොට උඩ ටෙන්ෂන් පෝස්ට් එකෙන් හදාගත්තා කියන නූල බුරුලක් වගේම නූල ගොඩක් තද වැඩි වුණා වුණාමත් මේ ටෙන්ෂන් පෝස්ට් එකෙන් අපිට හදා ගන්න පුළුවන්. බුරුල වෙනකොට මේක දකුණු අත පැත්තට තද කරනා වගේම නූල තද වැඩි වුණොත් මේ පැත්තට කරලා බුරුල් කරගන්න පුළුවන්. අංග අත පැත්තට කරකවලා බුරුල් කරගන්න පුළුවන්. දැන් බලමු කොහොමද මේක නූල දැන් තද කරගන්නේ කියලා. දැන් බුරුල්ලා තියෙනවනේ දැක්කේ. තද කරගන්නේ කොහොමද කියලා. ඔයාලට පේනවා මේ කට් මාක් එක. මේ කට් මාක් එකෙන් අපි එක රවුමක් මම මේ ඔයාලට පැහැදිලිව පේන්න ඕන හැන්ද මේ කට් මාක් එකක් දාලා තියෙන්නේ. මාක් එකක් දාලා තියෙන්නේ. රවුමක් මෙන්න මෙහෙම කරකවමු. ගොඩා නූල බුරුල්නේ. ඒ නූල බුරුල් හන්දා අපි සාමාන්‍යයෙන් මේක රවුම් දෙකක් විතර වගේ කරකව ගන්නවා. නැත්නම් අපි ඔයාලම කරනකොට සාමාන්‍ය එක රවුමක් කරකවලා චුට්ටක් මහල බලන්න. ඒත් බුරුල් නම් ආයෙ පාර රවුමක් කරකවලා මහල බලන්න. ඒ විදිහට රවුම පොඩ්ඩක් දකුණු පැත්තට කරකව මහල බලන්න. අපි බලමු කොහොමද නූල තද වෙලා තියෙනවද කියලා. හරි අපිට ඕන ප්‍රමාණයට දැන් අපි රවුම් දෙකක් කරගෙවුවානේ. අපි බලමු කොහොමද තද වෙලා තියෙනවද කියලා නූල. රයිට්. ඔයාලට පේනවා නූල මේම ගන්නට තද වෙලා තියෙනවා නූල. ඩොට් එකක් මොකුත් නැහැ. කළු පාට ඩොට් එක ඉන්නේ තව බෝඩක් උන තද කරගෙන පුළුවන් කළු පාට ඩොට් එක පේනවනම් මේ පැත්තට හොඳට තද වෙලා තියෙනවා නූල. රවුම් දෙකයි කරේ කියලා රවුම් දෙකෙන් තද වුණා. ඒ වගේම මේ පැත්තත් ඔයාලට පේනවා කිසිම අවුලක් නැහැ හොඳට තියෙනවා. ඒ වගේම මම ඔයාලට පෙන්නන්නම් බොබින් එකේ නූල අපි තද කරගන්න ඕනේ ප්‍රමාණය. අපි බොබින් එකේ නූල සමහර කට්ටිය උඩ පැත්ත නූල බුරුල් වෙන පුළුවන් තරම් බොබින් එක තද කරනවා. නැහැ බොබින් එක එහෙම තද කරන්නේ නැහැ. බොබින් එක අපි තද කරන්න ඕනේ ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණයට තරින් අපි උඩ නූල ටෙන්ෂන් එකෙන් තමයි අපි ඊට පස්සේ නූල ඕමනා ප්‍රමාණයට බුරුල් කරලා තද කරලා හදාගන්නේ. බලමු අපි බොබින් එකේ නූල කොහොමද කොයි ගානටද අපි ඇඩ්ජස්ට් කරගන්නේ කියලා. අපි හරියටම බොබින් එකේ නූල ඇඩ්ජස්ට් කරලා තියාගන්නේ කියලා. දැන් අපි බලමු බොබින් එකේ නූල අපි ඔය වගේ ප්‍රමාණයකට හරියටම තියාගන්න ස්ටෑන්ඩඩ් තියාගන්න ඕනේ කියලා. දැන් ඔයාලට පේනවා මේ බොබින් එකේ නූල මෙහෙම ගන්නකොට මේ ගොඩා බුරුල් නිකම් දහන් නිකම් වෙනවා.
එතකොට මේ බුරුල් වැඩි. අපි කරන්න ඕනේ මේ වගේ පොඩි මීනක් අරගෙන අර පේනවා මෙතන පොඩි ඇන දෙකක් පේනවා වට. පොඩි ඇන දෙකක් තියෙනවා. මේ ඇන දෙකෙන් කවදාවත් මේ පිටිපස්සේ තියෙන පුංචි ඇනේ ගලව ගන්නයි මේක තියෙන්නේ. මේ ටෙන්ෂන් ස්ප්‍රින් එක තද වෙන්න ඕනේ හින්දා මේක තද කරන්න අපි මෙතන මේ දෙවෙනි ඇනෙන් තමයි අපි මේ ටෙන්ෂන් එක තද කරනවද බුරුල් කරනවද කියලා තීරණය කරන්නේ. අපි මේක අර වගේම සාමාන්‍යයෙන් ඇණයක් තද කරන ඕනයක් ඕනේ ඕනේ ඇණයක් අපි තද කරන්නේ දකුණු පැත්තට තද කරනවා වම් පැත්තට බුරුල් වෙනවා. ඒ වගේ අපි මේක දකුණු පැත්තට අර විදිහට රවුමක් අරගෝගෙන බලනවා. උඩ වෙන වගේම රවුමක් අරගෝගෙන බලනවා. ඒක කොහොමද එන්නේ? ඒ ටිකක් බුරුල්. ඊපස්සේ තව රවුම් භාගයක් තියෙනවා රවුම. ඕන් ඒක උඩ පේනවා ඔයාලට බුරුල් දැන් තද වෙලා තියෙන ටිකක්. නූල් දැන් වැටෙන්නේ දැන් මේ පිටුම මොනවද තද වෙලා තියෙන නූල් මේක දැන් ඉකට එන්නේ ගොඩක් තදයි. ඒකට නූල් අර උඩින් බුරුලක් නොපෙන්නුවත් මේකේ රැලි රැලි වෙලා නිකන් නූල් ඇද්දාන් කැඩිලා කැඩෙනවා ස්ටිච් එක කැඩෙනවා ඒ වගේ දේවල් වෙනවා. අපි කරන්න ඕනේ මේක සාමාන්‍යයෙන් තියෙන්න ඕනේ මෙන්න මෙහෙම තියා සැටල් එක මෙහෙම තියාගත්තාම නිකන් හරියට ස්මූත්ලි සැටල් එක පල්ලෙහාට බේරිලා යන විදිහට තමයි ගෝණි ගන්න ඇඩ්ජස්ට් කරගන්න ඕනේ. අපි මේක දැන් බුරු කරගමු පොඩ්ඩක්. දැන් බුරු කරගෙන ලවුමක් තියෙන පොරෙන් බලමු කොහොමද කියලා. වැඩි ඒවා පොඩ්ඩක් පේනවාට සැටල් එක එකපාරට වැටෙන්නේ නැහැ. එනකට මොකක් තදත් නැහැ. එහෙම නිකන් යන්තම් නූල හෙලෙව්වහම නූල සැටල් එක පල්ලෙහාට නිකන් වැටෙනවා. මෙන්න මේ ගාන තමයි සැටල් එකේ නූල තද වෙලා තියෙනවා. නිකන් එහෙම එල්ලිලා තියෙනකොට මෙහෙම පල්ලෙහාට නිකන් බීරලා හැටි විදියට එනවා නිකන්. ඌරට වැටෙන විදිය නේ අතර දැනෙන්න ඕනේ සාමාන්‍ය තද චූටි ගතිය. ඒ පල්ලෙ හරි බේල මේ ගාන්ට තමයි ෂැටලගේ නූල අපි තද කරලා තියාගන්න ඕන. ඒ ගාන්ට නූල තියාගෙන අපි ෂැටලගේ දාලා බලමු කොහොමද මෙහෙන්නේ කියලා. නමාල් පේනවා නූල ලස්සන්ට තද වෙලා තියෙනවා ගානකට. මේ විදිහට මේ මැද්දන් කැඩෙන්නෙත් නැහැ. ඔය ගාන තමයි අපි ඔය විදිහට තමයි නූල ගෙදෙද්දී කාර්මික නිලධාරියෙක් කනගාගන්න නැතුව ඔයගේ පුංචිට නූල් බුරුලක් ආවොත් ඒක හදාගන්නේ. ඔයගේ දෙයකට කාර්මික නිලධාරියෙක් කනගාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට ඕනේ ගෝහණියකට උනත් ඕන කෙනෙකුට ගණකුට උනත් කරගන්න පුළුවන් ඔය විදිහට. ඉතින් අදට මම මගේ වීඩියෝ එක ඉවර කරනවා. ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයාලට පෙන්වන්න බලාපොරොත්තු වෙනවා සිංගල් නිල් මැෂින් එකේ SPI එක. ඒ කියන්නේ මේ ස්ටිච් එක දුර මේ ස්ටිච් එකක් අතර දුර හදාගන්නේ කොහොමද කියලා. ඒකත් මම පුංචි දෙයක් පුංචි වීඩියෝ එකකින් මට පෙන්වන්න පුළුවන්. මේක මම ඊළඟ වීඩියෝ එකකින් පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔය විදිහට තමයි මැෂින් එක නූලක් බුරුලක් ආවහම අපිට ගෙදරදීම කාර්මික නිලධාරියෙක් කනගා ගන්න නැතුව කල්ලි වේලක් කරගන්න නැතුව ඕන කෙනෙකුට කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් කාර්මික නිලධාරි මහත්තුරු මට බයින්න එපා. මේ පුංචි පුංචි දේවල් කියලා තියලා අපිට කීයක් හරි අතට එන එකක් නැති වෙනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. ඉතින් අදට මම මගේ වීඩියෝ එක මෙතනින් නිමා කරනවා. ඔයාලට සුබ දවසක්.